සුභ සන්ධ්‍යාවක්. ඔබ කන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන්. මම නජිත් මාතරකේ. මම ගයා ලක්රුවනේ. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකා ඥානයක් වුහාන් බලාපිටත් වෙයි. කටුනායකදී සියලු විදේශිකයන් පරීක්ෂාවට. එජාපයේ වත්මන් තත්වය. සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දෙන්න ඒකමතිකව තීරණය වුණා. එක්සත් ජාතික පක්ෂයට තීරණය කරන්න පුළුවන් මේකට එකතු වෙනවද නැද්ද කියන කාරණාව. මාවනල්ල සිද්ධියේ පරීක්ෂණ ගැන කොමිසමේදී තොරතුරු හෙළිවෙයි. මසකට ලක්ෂ 240ක් ඉතිරි කරමින් කෘෂිකර්මය නව නිවහනකට. නිදහස් උළෙල වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්. පාසල් 15කට තුන්වන දා නිවාඩු. ගමට ගෙයක් රටට හෙටක් නිවාස ව්‍යාපෘතියේ ඇරඹුම හෙටයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත්වීම මධ්‍යම රාත්‍රියේ. චීනයේ වුහාන් නගරයේ සිටින මෙරට සිසුන් රැකිනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL 1422 දරන ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළින් පිටත්තු ගොස් තිබෙනවා. ඒ රට තානාපති අංශ පවසන්නේ එහි සිටින සියලු දෙනා ආපදාවකින් තොරව සිටින බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගෝලීය සෞඛ්‍ය අවධානමක් ප්‍රකාශයට පත් කළා. මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කර තිබුණේ අවස්ථා පහකදී පමණයි. Over the global outbreak of novel coronavirus, the main reason for this declaration is not because of what is happening in China, but because of what is happening in other countries. Our greatest concern is the potential for the virus to spread to countries with weaker health systems and which are ill prepared to deal with it. ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ මෙම තීරණයට හේතුව කොරෝනා වෛරසය චීනෙන් බැහැර රටවල ව්‍යාප්ත වීම වැළැක්වීම බවයි. දිලිඳු රටවල ජනතාවට කොරෝනා වෛරසය ආසාදනී වුවහොත් එහි බලපෑම ඉතා දරුණු විය හැකියි. බටහිර අප්‍රිකා රටවල පැතිර ගිය ඉබෝලා වෛරසය නිසා මින් පෙර 11,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. එම රටවල නිසි සෞඛ්‍ය වැඩපිළිවෙළක් නොතිබීම ඊට හේතුවයි. රටවල් සහ ස්වාධීන පාලන ප්‍රදේශ 24කින් කොරෝනා වෛරසය ආසාදනී වූ රෝගීන් හමු වී තිබෙනවා. මීට පැය කිහිපයකට පෙර මහබ්‍රිතාන්‍යෙන්ද කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු සුවගැනුණා. චීනයට අමතරව වැඩිම රෝගීන් පිරිසක් හමු වී ඇත්තේ තායිලන්තයෙන් සහ ජපානයෙනුයි. තායිලන්තයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 19 සහ ජපානයෙන් 17 හමු වී තිබෙනවා. වෛරසය ආසාදනය වීමෙන් චීනය තුළ පුද්ගලයන් 213 මිය ගොස් තිබෙනවා. 15,238 වෛරසය ආසාදනී වී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ආසාදනීට පත් පුද්ගලයන් 124 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර රුසියාව චීන දේශ සීමාව වසා දැමීමට පියවරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේද චීනයේ සංචාරය නොකරන ලෙසට සී ජනතාවට දැනුම් දී තිබෙනවා. වුහාන් නගරයේ සිටි ඇමරිකා ජාතිකයන් 200 පමණ එරටින් රැගෙනීමට ඇමරිකා එක්සත් ජනපදයේ කටයුතු කළා. ඔවුන් කැලිෆෝනියාවේ හමුදා කඳවුරක රඳවා ඇති බව සඳහන්. ඊශ්‍රායලයේද චීනය සමග සියලු ගුවන්කමන් අත්හිටුවා තිබෙනවා. චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සදහම වෙන් වූ රෝහල පෙබ්‍රවාරි 2 වන විට සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරන බව එරට බලධාරීන් පවසනවා. ලබන 5 වන විට එය භාවිතයට ගැනීමට හැකි බවයි ඔවුන් සඳහන් කළේ. දින කිහිපයක් ඇතුළත වර්ගාටි 25,000ක ප්‍රමාණයකට නිර්මාණය කළ මෙම රෝහල නිසා එම ව්‍යාපෘතියේ සේවකයන් චීනය තුළ වීරයන් පිරිසක් බවට මෙවන විට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය මෙවන විට යහපත් අතට හැරමින් තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. එම රෝගියා හැර වෙනත් කිසිදු කොරෝනා ආසාදිතයෙකු මෙරටින් වාර්තා වී නැහැ. වෛරසය මෙරට තුළ පැතිර යාමේ අවදානම ඉතා අඩුමට්ටමක පවතින බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ. එබැවින් ජනතාව අනවශ්‍ය විහිතියකට පත්විය යුතු නැති බවද ඔවුන් සඳහන් කරනවා. වෛරසය වැළඳී ඇති බව සොයාගත් රෝගියා දැනට සුවය ලැබෙමින් පවතිනවා. ඊට අමතරව රෝගීන් සොයාගෙන නැහැ. ඉන්පසුව පර්යේෂණ කර සියලුම සැකකර රෝගීන්ගේ වාර්තා ඒ කොරෝනා වෛරස රෝගීන් නොමැති බව තමයි තහවුරු වුනේ. ඒ වෛරසය වැළඳන රෝගියාගේ ස්වාමියාගේ පර්යේෂණ කරා එයා වෛරසය නැති බව තමයි ඔහුගේ සාම්පලව පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කර ගැනීම අනවශ්‍යයි සම්පූර්ණයෙන්ම. ලංකාවට විශාල අවදානමක් නැති බවයි කියන්න තියෙන්නේ. ඒක නිසා ලංකාව
ලංකාවේ ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැහැ. තමුන්ගේ තියෙන ගමන් බිමන් රාජකාරී කටයුතු සාමාන්‍ය විදිහට කරමින් සිටියට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. චීනයේ රැඳී සිටි ශිෂ්‍යයින් 580 දෙනෙකු මෙවන විට දිවයිනට පැමිණෙති බව සඳහන්. සිජුවාන් සහ චෙන්ටු යන ප්‍රාන්තවලින් තවත් සිසුන් 61 දෙනෙකු දිවයිනට ළඟා වුණා. ඔවුන් වෙත ගුවන්තොට පොලේ විශේෂ වෛද්‍ය ඒකකයෙන් උපදෙස් ලබා දීම සිදු කෙරෙනවා. වුහන් නගරයේ රැඳී සිටින මෙරට සිසුන් ගැටලුවකින් තොරව සිටින බවයි චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති KK යෝගනාදන් මහතා සඳහන් කළේ. වෛරසයේ පැතිරියාම වැළැක්වීම සඳහා ගුවන්තොට පොළ තුළ නැනෝ තාක්ෂණය යටතේ නව උපකරණද සවි කර තිබුණා. 2012න් පස්සේ මේ වගේ ප්‍රශ්නයක් උද්ගත වුණේ ලංකාවේ පළවෙනි වතාවට. ඉතින් අපි හදාගත්ත නැනෝ තාක්ෂණික උපකරණය මේ වෙලාවේ සවි කරලා තියෙනවා බණ්ඩාරනායක ගුවන්තොටුපළේ. ගුවන්තොටුපළෙන් එන මගීන්ගේ යම්කිසි විදියකින් වෛරස් ආසාදනයක් හෝ ඇඟි වෛරස් ඇරගෙන ඇවිල්ලා ඒක ගුවන්ගත වුණොත් අනිත් අයට බෝවිනය නවත්තන්න අපි සම්පූර්ණව වායු නිරෝධායන ක්‍රියාවලියක් යොදවලා තියෙනවා. ඒක දැන් නැවතත් ක්‍රියාත්මක වෙනවා IDH උනරෝහලෙත් ඒ අවශ්‍ය අනිත් රෝහල් වලටත් ව්‍යාප්ත වෙන විදියට. රට තුල මුඛාවරණවල හිගයක් මෙවන විට නැති බවයි පෞද්ගලික කුසසල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ. ආනයන කරුවන් 3 දෙනෙක් මිලියන ගාණක් ගෙන්නන් උන් බලාපොරොත්තු වෙනවා. මේ වෙළඳපොළ නිකුත් කර මාස ඉදිරියේදී සහනදායි මිලට පාරිවෘජ ජනතාවට දීලා මේ ප්‍රශ්නට අපි එකතු වෙලා මුහුණ දෙමු කියලා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් Facebook සමාජ මාධ්‍යයේ පළවන අසත්‍ය තොරතුරු ඉන්නවත් කිරීමට Facebook සමාගම තීරණය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙම තීරණයගත් බවයි Facebook සමාගම පවසන්නේ. මේ අතර පවත්නා තත්ත්වය යහපත් අතට පත් වූ වහම දඹදිව වන්දනා චාරිකා යළි ආරම්භ කරන බව විදේශ බෞද්ධ වන්දනා සංගම මෙගමුතුව පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා. කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම නිසා අද සිට කටුනායක ගුවන්තොටුපළේදී සියලු විදේශිකයන් සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මෙරට සෞඛ්‍ය සේවයේ කාර්යක්ෂම බව හේතුවෙන් ඉතා ඉක්මනින් කොරෝනා ආසාදිත චීන ජාතික කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට හැකි වූ බවයි අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සඳහන් කළේ. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. එක රෝගියෙක් පමණයි කොරෝනා වෛරසය හැදිලා හරියටම අඳුර ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ රෝගියා බොහෝම සුවාතට අද හැරිලා තියෙනවා. මේ මහජනතාව උනට වඩා කලබල කරලා බය කරලා පොදු උත්සව නවත්තලා ඉස්කෝල නවත්තලා එවැනි තත්ත්වයකට අපි ගියේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැති නිසා. එතකොට ලංකාවේ ඔබ දන්නවා එක්කෙනයි දැනට සැකකටියුතු රෝගීන් කියන්නේ 99.9% මේ අය කොරෝනා වෛරස් නෙවෙයි. ගම්පහ රෝහලේ 3 දෙනෙක් ඉන්නවා. මහනුවර ජාතික රෝහලේ 8 දෙනෙක් ඉන්නවා. කරාපිටියේ රෝහලේ 2 දෙනෙක් ඉන්නවා. රත්නපුර ශික්ෂණ රෝහලේ 1 කෙනෙක් ඉන්නවා. ඒ වගේම IDH උන රෝහලේ 9 දෙනෙක් ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරා මින් ඉදිරියට චීනයේ සිට පැමිණෙන පුද්ගලයන් පමණක් නොව සියලුම පුද්ගලයන් මේ හරහා යැවීම සඳහා. ඒක තරමක් අසීරු කටයුත්තක්. නමුත් අපිට මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ වුහාන් ප්‍රාන්තයේ සිටින සිසුන් ගෙන්වා ගැනීමට රජය පියවරගෙන නැති බවයි. චීන තානාපති කාර්යාලයටද විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළා. එහෙත් අද පස්වරෝ වන විට චීන රජය සමග පැවැත් වූ සාකච්ඡා සාර්ථක වී වුහාන් බලා ගුවන් යානයක්ද මෙරටින් පිටත්ව තිබුණා. වුහාන් නගරයේ සිට ශ්‍රී ලාංකික සිසු දරුවන් දූ දරුවන් වගේම පුරවැසියන් ගෙන්වීමේ පැහැදිලි වැඩසටහනක් තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක කනගාටුදායක කාරණාවක් හැටියට මම දකිනවා. ශ්‍රී ලංකාවේ චීනයේ තිබෙන තානාපති කාර්යාලය මේ සිර වී සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අවශ්‍යතා ඉටු කරනටවත් ඒ අයව මෙරටට ගෙන්වා ගන්නටත් කිසිදු පියවරක් මේ වන විටත් අරගෙන නැතේ කියන එක. එල්ලවන චෝදනා පිළිබඳව චීනයේ වැඩබලන තානාපති KK යෝගනාදන් මහතාගෙන් අප විමසීමක් කළා. වුහාන් නගරේ නවතිලා ඉන්නේ ශ්‍රී ලංකන් ළමයි 33 දෙනෙකු ලංකාවට ගෙනියන එක සම්බන්ධයෙන් අපි චීන රජයත් එක්ක පවත්වාගෙන ගියපු සාකච්ඡාව සාර්ථක වෙලා මේ ළමයිව ලංකාවට ගෙනින්න පුළුවන් විදියට දැන් අපි අවිලා ඉන්නේ. බොහොම ඉක්මනින් මේ ළමයි ලංකාවට එයි කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
අමාත්‍ය විමල් වීරවංශ මහතා අද ඉල්ලා සිටියේ කොරෝනා වැනි භයානක රෝගයකින් දේශපාලනය නොකරන ලෙසයි. ලංකාවේ දැනට හොයාගෙන තිබෙන්නේ කොරෝනා වෛරසය හැදිච්ච එක රෝගියයි. ඒ රෝගියාවත් සුවහතටපත් කරන්න අපේ වෛද්‍යවරු වෛද්‍ය කණ්ඩායම් සමත් වෙලා තිබෙනවා. ඒ වගේම රෝගිය වේගයෙන් පැතිර යාමට තිබෙන හැකියාව අවම කරලා තිබෙනවා. පැය 48කින් වාට්ටු සංකීර්ණයක් ඉඳිවෙනවා. ඉතින් මේ තරම් කඩිනමින් මේ පියවර ගෙන තියෙද්දි හැම දෙයකම මොකක් හරි වැරද්දක් හොයන මන්දමානසික පුද්ගලයෝ මේ වෛරස් තත්ත්වෙනු දේශපාලන වාසි ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයේ රැකගනිමින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ පැවැත්වුණා. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සංධානයේ නායකත්වයේ මෙන්ම අග්‍රමාත්‍ය අපේක්ෂකත්වයේද ලබා දීමට තීරණය කෙරුණා. ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 22 දෙනෙකු සහභාගී වුණේ නැහැ. පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ. 59 දෙනෙකුගෙන් යුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 37 දෙනෙකු ඉටෙක් වුණා. මාස ගණනාවක් පුරා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනස් කිරීම පිළිබඳ විවිධ මත ගැටුම් පැවතියත් ඊයේ දිනේදී පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු වූයේ නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳ ඊයේ මෙන්ම අද දිනේදීත් විවිධ ස්ථානවලදී පළමුණේ මෙවන් අදහස්. සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දෙන්න ඒකමතිකව තීරණය වුණා. ලබන බ්‍රහස්පතින්දා ආයිත් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙනවා. ඒ අවස්ථාවේදී මේ තීරණය ස්ථිර කරන්න බලාපොරොත්තු වෙනවා. පක්ෂ නායකත්වයේ දැනට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ තත්ත්වෙම ඉන්නවා. රටේ මිනිස්සු ඉල්ලන තැනට සන්ධානයේ ගොඩනැගිලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂයට තීරණය කරන්න පුළුවන් මේකට එකතු වෙනවද නැද්ද කියන කාරණාව. සජිත් ප්‍රේමදාස මැතිතුමත් අපි කණ්ඩායමක් තීන්දුව කරා කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී නොවන්න. ඒ කියන්නේ දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාට UMP නායකත්වය එපාද? රනිල් සිංහ මැතිතුමා මේ තනතුර අතහරින්නේ නැත්නම් මේ තනතුර ගන්න ක්‍රමයක් නෑ අපේ පක්ෂ ව්‍යවස්ථාවේ. හොඳින් හෝ නරකින් ගන්න බෑ මේ ව්‍යවස්ථාව ඇතුලේ. එක්කෝ නායකයා ඉල්ලාස් වෙන්න ඕන නැත්නම් ඉන්න නායකයා නැති වෙන්න ඕන. එක්සත් ජාතික පක්ෂය කියන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් හිතූ ඉතාම සුළුතර කණ්ඩායමක ඇතුළට එනවද නැද්ද කියන ප්‍රශ්නේ ඒගොල්ලෝ විසඳගත යුතු කාරණයක්. සන්ධානි මහලේකම්වරයාගේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ ඉදිරි මැතිවරණය කොහොමද ජයග්‍රහණය කරන්න කියන එක ප්‍රශ්නේ. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයාට ඕන විදියට මේ මැතිවරණය මේවීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා. වෙන කෙනෙකුට මේකට ඇඟිලි ගහන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් ඒකමතික විධායක තීරණයක් මත ක්‍රියාත්මක කරන්න බෑ. ආයි කකුලෙන් අදිනේවා කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිසේත් දෙන්න සූදානම් නැහැ. ඔහු සජිත් ප්‍රේමදාස මහත්තයාට සූදානම් වන්නේ සන්ධානයේ නායකත්වයේ සහ අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වයේ. ඒ නිසා මේ ගැටුම කිසිසේත් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැති කිරීම සඳහා නියත වශයෙන්ම 3-2 බහුතරයක් මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබෙන බව සහතිකයි. දෙකට තුණ්ඩ කැඩිලා එක්සත් ජාතික පක්ෂයේ මතවාදීව විවිධ කණ්ඩායම් බෙදිලා මෙහෙම බෙදිලා නැතුව එකට ඔක්කොම ඉන්න වෙලාවේ පරාජයට පත් කරපු අපි මේ පොදු ජන සන්ධානය දැවැන්ත ඡයග්‍රහණයක් කරා ගෙනියනවා කියන එක එක්සත් ජාතික පක්ෂයට අපි මතක් කරලා දෙන්න කැමතියි. රනිල් වික්‍රමසිංහ කිසියම් දවසක දිවංගත වුණොත් ස්වර්ගස්ත වුණොත් රනිල් වික්‍රමසිංහගේ ආත්මේ භූතයෙක් වෙලා එනවා සිරිකොතට. රනිල් වික්‍රමසිංහව මේ පක්ෂේ නායකත්වය තියා ගන්න හදන්නේ රවි කරුණානායක, වජිර අබේවර්ධන ඇතුළු කණ්ඩායම. ඊළඟට සජිත් ප්‍රේමදාස නායකත්වයට ගේන්න හදන්නේ හරි ඉන්ෆනෑන්ඩු, හේෂා විතානගේ, චමින්ද විජේසිරි වගේ නොමේරු ලදරු වේකගේ. අනිත් පැත්තෙන් තලතා ආතුකෝරල, මද්දුම් බණ්ඩාර මැතිතුමා, ඉමිටියාස් බාකීර්මාකර් වගේ එක්ස්පයර් වෙන්න ඔන්න මෙන්න තියෙන නායකයෝ තමයි සජිත් ප්‍රේමදාස පිටිපස්සේ ඉන්නේ. සජිත් ප්‍රේමදාස දේශපාලනයට ගැළපෙන්නේ නැහැ කියලා තීන්දුව කරේ එයාගේ තාත්තා. අද එක්සත් ජාතික පාක්ෂිකයෝ හිතනවා නම් සජිත් ප්‍රේමදාසත් එක්ක ගිහිල්ලා මේ පක්ෂේ ගොඩ දාන්න පුළුවන් කියලා එක මිරිඟුවක්. මම කියනවා සජිත් ප්‍රේමදාසට රනිල් වික්‍රමසිංහගේ කුමන්ත්‍රණේ පරද්දලා අඩු ගන්න විපක්ෂ නායකකම අවුරුදු 5 බේර ගන්න සටන් කරන්න කියලා. එක්සත් ජාතික පාක්ෂිකයෝ විශාල කලකිරීමකට පාවීමකට ලක් වෙලා තියෙනවා. ඔවුන් පක්ෂයේ හැරයාමක් පෙන්눔 කරනවා. මේ නායකයෝ හැමදාම පක්ෂය මේ தත්ත්වයට පත් කරා කියන විවේචනය බිම්මට්ටමේ පාක්ෂිකයන්ගෙන් අද එල්ල වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට මතයක් නැහැ. තියෙන්නේ නිදි මතයක්. තීගුළු සදාකාලික සුව නින්දට වැටෙනවා තව මහමැතිවරණයෙන් පස්සේ. මහමැතිවරණය වෙනකම් 50 දින සද්ද ඇහෙනවා. එච්චරයි. සියලු දේ අනිත්‍යයි. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ හැර 72 වෙනි ජාතික නිදහස් සමර උළෙල වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් අද සිට ක්‍රියාත්මකයි. ගාලුපාරොස්සේ කොල්ලුපිටිය හන්දිය දෙසින් පැමිණෙන රථවාහන ලිබර්ටි වටරවුම් ඔස්සේ පිත්තල හන්දිය දක්වාත්, ලිප්ටන් වටරවුම් ඔස්සේ වෝඩ් පෙදෙස, යුනියන් පෙදෙස හා ඩීන්ස් පාර වෙතටත් ඇතුළු විය හැකි බවයි පොලිසිය සඳහන් කළේ. හැව්ලොක් මාර්ගයෙන් පැමිණෙන රථවාහන තුම්මුල්ල දෙසින් තර්ස්ටන් පාර හා පිත්තල හන්දිය ඔස්සේ ධර්මපාල මාවතට ඇතුළු විය හැකි.
යුනියන් පෙදෙස සහ ඩීන්ස් පාර ඔස්සේ සොයිසා වටරවුමට පැමිණෙන රථවාහන බොරැල්ල දෙසට ධාවනය කිරීම සඳහා වෝට් පෙදෙස භාවිත කළ හැකි බවයි රථවාහන පොලිසිය සඳහන් කළේ. බෞද්ධාලෝක මාවතට පිවිසෙන රථවාහන බොරැල්ල කනත්ත වටරවුම දෙසින් පිටවෑ හැකිවනවා. අද සිට ක්‍රියාත්මක කෙරෙන මෙම රථවාහන සැලැස්ම යටතේ හෙට සහ අනිද්දා උදෑසන 6 සිට පසුරු 1 දක්වා වාහන ධාවනය කළ යුතු වෙනවා. පෙබරවාරි 3වනදා මෙම රථවාහන සැලැස්ම පෙරවරු 8:30 සිට පසුරු 1 දක්වා ක්‍රියාත්මකයි. නිදහස් සමරු උළෙල පැවැත්වෙන පෙබරවාරි 4වනදා අලුයම 4 සිට දහවල් 1 දක්වා රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. මේ අතර කොළඹ පාසල් 15කට ලබන සඳුදා දිනයේදී නිවාඩු ලබා දී තිබෙනවා. ඒ අනුව කොළඹ ඩීඑස්ඒ නායක විද්‍යාලය, රාජකීය, තර්ස්ටන්, යශෝදරා, මියුසියස් යන විද්‍යාල මෙන්ම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කාන්තා විද්‍යාලය, කොළඹ ජාත්‍යන්තර පාසල හා විචල ජාත්‍යන්තර පාසල සඳහා නිවාඩු හිමිවනවා. එමෙන්ම කොළඹ මහානාම, පොල්වත්ත ශාන්ත මයිකල්, පොල්වත්ත ශාන්ත මේරි, කොළඹ 12 මිහිඳු, කොළඹ 10 අල් හිදායා, කොළඹ 10 අශෝක යන විද්‍යාලවලටද නිවාඩු හිමිවනවා. අදාළ දිනේ මගහැරෙන අධ්‍යන කටයුතු වෙනුවෙන් වෙනත් දිනයක් යොදා ගනිමින් ආවරණය කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ. කෝටි ගණනක් වැය කරමින් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යංශය අද යළිත් වරක් ගොවිජන මන්දිරයේහි ස්ථාපනය කරනු ලැබුවා. කෘෂිකර්ම අමාත්‍යංශය රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගියේ මාසකට රුපියල් ₹1,241 වැය කරමින්. මෙතරම් විශාල මුදලක් කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සඳහා කුලිය වශයෙන් වැය කිරීම සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ලුණා. වත්මන් විෂයභාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය නැවත වරක් බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ ස්ථාපනය කිරීම සිදුකරනේ ආගමික වතාවත් මැදෙහි. අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. රාජමාත්‍ය මහින්දයාපා අභිවර්ධන මහතාද මෙහිදී අදහස් දැක්වුවා. පසුගිය රජයේ ඒ යුගයේදී මේ ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවට පවරගත්තා. නමුත් ඒ අවුරුදු කිහිපෙම වියදමක් දරුවා මිසක් මෙහි වැඩ අවසන් කරලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි අර බදු පදනමට ලබාගත් ගොඩනැගිල්ලකට යන්න සිදු වුණේ. ඒ සඳහා මාසයකට ලක්ෂ 240ක් පමණ වියදම් කර මේ ශිකර්මාන්තයේ නැත්නම් මේ ඉන්න සේවකයන්ගේ උපසාධනයට හෝ වියදම් කරන්න තිබිච්ච මුදලක්. සෝ අපි තීරණය කරා නැවත වරක් කෘෂිකර්ම අමාත්‍යාංශය දෙපාර්තමේන්තු සහ ආයතන පැරණි ගොවිජන මන්දිරයටම ලබා ගන්න. ඒ කැබිනට් මණ්ඩලය අනුමත කරා. අද සම්පූර්ණයෙන්ම ජයසිංහ ගොඩනැගිල්ලේ තිබිච්ච සිළු ආයතන අද මේ ස්ථානයට ගෙනල්ලා තියෙනවා. පාර්ලිමේන්තුව මේ කාර්යයට කාර්ක සභාව සඳහා ගත්තයි කියලා කියන මේ ගොඩනැගිල්ලේ අවුරුදු 4 ගිහිල්ලා එකම රැස්වීමක්වත් තිබ්බේ. මම නම් දකින්නේ මේ ගොඩනැගිල්ල ආපහු පාර්ලිමේන්තුවට ගන්න තියෙන උමනාට වඩා රජයට උමනාවක් තිබුණා අර ජයසිංහ ගොඩනැගිල්ල කුලියට ගැනීම සඳහා. ඒ වගේ උමනාවක් තමයි ක්‍රියාත්මක වුණේ. මහා ජාතික අපරාධයක් හැටියටයි අපි දකින්නේ. අපි ඉතාමත් සතුටු වෙනවා. එතන ඉඩකඩ තියෙන අංග සම්පූර්ණ කාර්යාල පරිශ්‍රයක් හැටියට පවත්වාගෙන යාම සඳහා සියලු පහසුකම් තියෙන ස්ථානයක් අපි මම හිතනවා කාලෝචිත තා වැදගත් ක්‍රියාවක් හැටියට. බවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලිකමක් දැක්වූයේ ඊට දේශපාලන අතපෙවීමක් සිදු ඇති නිසාදැයි තමන්ට සැකයක් පවතින බව කෑගල්ල කොට්ටාස බහර සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් සභාවේ අද සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. අද දිනේ සාක්ෂි ලබා දීම සඳහා සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා පස්තරු එකට පමණ කොමිෂන් සභාව වෙත පැමිණියා. කොමිෂන් සභාවේ කටයුතු ආරම්භ කරමින් රජයේ අධිනීතිතුමරිය සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් විමසා සිටියේ 2018 වසරේ 12 මස 23 සහ 26 යන දිනවල මවනැල්ලේ සිදු වූ බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැනුවත් වූයේ කෙසේද යන්නයි. ඊට පිළිතුරු ලබා දෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ කොට්ටාෂ බහර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දැනුවත් කිරීම මත තමන් ඒ පිළිබඳ දැනුවත් වූ බවත් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ බවත්ය. සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවටගත් පළමු සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම ඔස්සේ සාදික් සහ සිද්ධික් යන සහෝදරින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඔහු කොමිස මහමුවේ කියා සිටියා. අනතුරුව අදාළ සැකකරුවන් දෙදෙනාගේ පියාවන ඉබ්‍රහිම් නැමැත්තා පිළිබඳවද තොරතුරු අනාවරණය කරගත් බවයි ඔහු කොමිස මහමුවේ ප්‍රකාශ කළේ. ඉබ්‍රහිම් නැමැත්තා දැඩි අන්තවාදී ආගමික මතධාරියෙකු බවත් ඔහු ප්‍රදේශයේ තරුණයන් එක්රැස්කොට අන්තවාදී ආගමික ඉගැන්වීම් සිදු කරන බවටත්
තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහුවද අත්අඩංගුවට ගත් බව සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළා. මෙහිදී කොමිසමේ අධිනීතිඥවරිය සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් විමසා සිටියේ අසත්සාලි මහතා සැකකරුවන් දෙදෙනෙකු පොලිසියට බහර දෙන බවට තමන්ට දැනුම් දුන්නා දෙයන්නයි. ඊට පිළිතුරු ලබා දෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ එවැන්නක් සිදුවන බවට පොලිස්පතිතුමා නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති අතර නියෝජ්‍ය පොලිස්පතිවරයා මාර්ගයෙන් තමන් ඒ පිළිබඳව දැනගත් බවයි. එවැනි සැකකරුවන් දෙදෙනෙකු අසත් සාලි මහතා පොලිසියට බහර දුන්නා දැයි කොමිසම විමසා සිටියා. එවැන්නක් සිදු නොවූ බවයි ඊට පිළිතුරු ලබා දුන් සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා සඳහන් කළේ. සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතා දිනේක අසත් සාලි මහතා දුරකථනයෙන් සම්බන්ධ කර මේ පිළිබඳව තමන් ඉදිරියේදී විමසූ බවත් එහිදී අසත් සාලිගෙන් ඊට නිසි පිළිතුරක් නොලැබුණු බවත් සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළා. නමුත් අදාළ දුරකථන ඇමතුම ශ්‍රවණය කිරීමේදී තමාට හැඟී ගියේ අසත් සාලිගෙන් පොලිසියට සැකකරුවන් ලැබෙනවා වෙනුවට අදාළ පොලිසියේ පරීක්ෂණයේ තොරතුරු අසත් සාලි මහතාට ලැබෙන බවයි. ඒ අනුව අදාළ දුරකථන ඇමතුම වහාම විසන්ධි කරන ලෙස එම ස්ථානයේ සිටි නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා ගාමිණී තෙන්නකෝන් මහතාට දැනුම් දුන්නා. අනතුරුව කොමිසම සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් විමසා සිටියේ මෙම පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ වූයේ කවදාද යන්නයි. ඊට පිළිතුරු දුන් සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චාන්‍ය අබේසේකර මහතා 2018 වසරේ 12 වෙනි මාස 26 වන දින කෑගල්ල පොලිස් මූලස්ථානයට පැමිණ තමන් හමු වී මෙම පරීක්ෂණ කටයුතු CID බහර ගන්නා බවට නිල නොවන ආකාරයෙන් තමන්ට දැනුම් දුන් බවයි. ප්‍රාදේශීය පොලිස් පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා ගන්නා ක්‍රමවේදයේ කුමක්දයි මෙහිදී කොමිසම සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා හෝ පොලිස්පතිතුමාගේ නියෝගයකින් එවැනි පරීක්ෂණ කටයුත්තක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර ගැනීමේ හැකියාවක් ඇති බවයි. නමුත් මෙම සිද්ධිය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාම පැමිණ සිටීම අදාළ පරීක්ෂණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහර ගන්නා බවට යම් සලකුණක් සැපයූ බවත් සහකාර පොලිස් අධිකාරීවරයා කියා සිටියා. මීට පෙර මෙවැනි සිද්ධියක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාම පැමිණ ඇත්තේ එක් අවස්ථාවකදී පමණක් බවත් ඒ නාලන්ද එල්ලාවල මහතාගේ ඝාතන සිද්ධියේදී පමණක් බවත් සහකාර පොලිස් අධිකාරීවරයා මෙහිදී කියා සිටියා. නමුත් එලෙස පැමිණි අධ්‍යක්ෂවරයා කමල් හොඳින් පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යනවාදැයි පවසා දිවා ආහාරයෙන් පසු පිටත්ව ගිය බව සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. මෙම පරීක්ෂණ කටයුතු සඳහා යම් දේශපාලන මැදිහත්වීමක් සිදුවාද යන්න කොමිසම මෙහිදී සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දුන් සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාම මෙම ස්ථානයට පැමිණියත් පසුව ඔහු එම පරීක්ෂණ කටයුතු අතහැර දමා මෙම ස්ථානයෙන් පිටව ගියේ යම් දේශපාලන බලාධිකාරියකින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණාද යන සැකය අදවන විට තමන්ට තිබෙන බවයි. කෙසේ වෙතත් ඉදිරි ප්‍රකාශයන් ඍජුවම පවතින පරීක්ෂණ සඳහා බලපාන බැවින් මෙම ස්ථානයෙන් මාධ්‍ය ඉවත් කරන ලෙස කොමිෂන් සභාව නියෝග කළා. එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. යළිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk